දැන් අපි 54 ethernet එක use කරන්න කියලා හිතලා අපි මේ ගාන හදමු. එතකොට දැන් මේ ගානේ opening WIP එක තියෙන 280ක් right එක මතක තියා ගන්න. Right. Then අපි හදමු state of equivalence units cost and evaluation. අපි එකේ මුලින්ම ගන්නෙ මොකක්ද? Equivalent units කියලා part එක. හරි. මුලින්ම අපි ගමු output එක. නැත්නම් complete units output. Then අපි කලින් නම් අපිට ප්‍රශ්නයක් නැහැ opening WIP එකක් තිබුණේ නැහැ. Gen වල අපි මේ statement එක හදද්දි මතකද කලින් ගාන මේ කලින් video එක කරපු ගාන statement of equivalent units cost evaluations ඒකේ අපි හදද්දි කලින් ගානේදී complete units කියලා අපිට කෙලින්ම ඉතිපිච්ච 5300 අපි ගත්තා. දැන් අපි පාවිච්චි කරන්නේ 54 කියන method එකට කියලා හිතන්න. දැන් අපි මේක හදන්න. මේක 54 කියලා හිතන්න. 54 විදිහට තමයි අපි හදන්න යන්නේ. And මේක February වලට. February output එක මම අර කලින් video එකේ අන්තිමට explain කරා වගේ කොටස් දෙකකට බෙදන්න පුළුවන් 54 එකේදී කොහොමද අනිවාර්යයෙන්ම මුලින්ම අර ඉතුරු වෙලා තිබිච්ච February මුල ඉතුරු වෙලා තිබිච්ච it opening WIP එක අනිවාර්යයෙන්ම February end වෙද්දී output එකේ තියෙනවා මොකද ඒක තමයි මුලින්ම හදලා ඉවර කරන්නේ process එකේ මුලින්ම finish වෙන්නේ ඒ ටික 54 method එකේදී එකනේ අපි කතා කරේ ඉස්සෙල්ලා නේද වෙන වෙනම අඳුර ගන්න පුළුවන් නේ WIP එක වෙනම පේන අපිට මෙන්න මේ t-shirts ටික තමයි නිම වෙලා නැත්තේ අවුරුදු February මුල එතකොට ඒක අනිවාර්යයෙන්ම වෙනම අරන් ඒක මුලින්ම ඒ ටික ඉවර කරලා ඉන්නවා අනිවාර්යයෙන්ම output එකේ ඒ opening WIP එක තියෙනවා opening WIP එක නිම වෙලා තියෙනවා එතකොට මේ මේ පීරියඩ් එක ඇතුළතදී right එහෙනම් මම මේ output එක කොටස් දෙකකට බෙදනවා කලින් වීඩියෝ එකේ මම කිව්වා වගේ පළවෙනි එක මොකක්ද මට පුළුවන් පළවෙනි අටම මේක කඩන්න එකක් තමයි units to නැත්නම් අපි ගමු opening WIP කියලා ගමු opening WIP right දෙවෙනි එක තමයි newly started and finished right ඒ කියන්නේ අර මුලින්ම හදලා ඉවර කරේ මොකක්ද opening WIP එක ඒක complete units බවට convert කරලා ඉවර කරා process 1 එකේ මේ අනිත් එක මේක හදන්නේ process 1 එකට ඒක ඔලුවේ තියාගන්න මේක හදන්නේ process 1 process 1 හරි මට කියන්න දැන් මොකද මේ newly started and finished කියන්නේ මේ අවුරුද්දේ දාපු direct material ටිකෙන් මෙන්න මේ 8000න් 8000 කියන්නේ මොකද්ද units 8000ක් වෙනුවෙන් input කරා ඒ ටිකෙන් complete units වලට ගියපු ටික
right? ඒတිකෙන් complete units කීයක් හදනවද? right. අලුතින්ම දාලා complete units බවට පත් වෙච්ච ටික ඒ තියෙන්නේ. හරි. තව කොටසක් ඉතුරු වෙනවා. ඒක තමයි closing WIP කියලා යන්නේ. එතකොට closing WIP එක ඇතුලේ අර opening WIP එකේ කොටසක්වත් නැහැ. මොකද ඒ ටික මුලදීම ඉවර කරනවනේ අපි. right. එහෙනම් opening WIP එක කීයද? 280යි. physically units තියෙනවා 280ක්. හරි. ඊට පස්සේ newly started and finished එක ඔහොම තියන්න. මට කියන්න ඔක්කොම output එක කීයද? ඔක්කොම output එක total එක ඔක්කොම output එක තියෙනවා මෙතන. කීයද මේ තියෙන්නේ? 7430යි. newly started and finished making අඩු කරනවා 280 right एक अभी अडुगल होया करते वाले का काक मंग येलो कलर इंदा ना राइट इट बस से आप बड़ी गैप पे काक में इतना opening WIP this is work tibba units දැන් අපි මේ ස්ටේට්මන්ට් එක හදන්නේ ෆෙබ්‍රුවරි වලට. දැන් ඩිරෙක්ට් මැටීරියල් මේ පීරියඩ් එකේදී මේ 280 වෙනුවෙන් කොච්චර ප්‍රසන්ටේජ් එකක් කන්ට්‍රිබියුට් කරලා තියනවද? ඩිරෙක්ට් මැටීරියල් ඕපනින් WIP මේ යුනිට්ස් 280 වෙනුවෙන් මේ මාසෙදී ෆෙබ්‍රුවරි වලදී කොච්චර කන්ට්‍රිබියුට් කරලා තියනවද? එකට උත්තරේ තමයි කීයක්වත් කන්ට්‍රිබියුට් කළා නැහැ මේ මාසෙදී ඕපනින් WIP එක අවුට්පුට් එකක් බවට පරිවර්තනය කරන්න ඩිරෙක්ට් මැටීරියල් දාලා නැහැ ඇයි ඒ මතකද කලින් කේ මම කතා කරා ඕපනින් WIP එක sorry closing WIP එක ඒ කියන්නේ ජන් වල closing එක ඒ කියන්නේ February වල මුල ओपनिंग का भी नहीं एक क्लोजिंग डब्ल्यूआईपीए के डायरेक्ट मटेरियल 100% तिब्बा में डायरेक्ट मटेरियल 100% ने बोला डायरेक्ट मटेरियल 100% तिब्बा अडू नेम का क्या डायरेक्ट लेबर सह मैन्युफैक्चरिंग ओवरहेड यही ना में आउ में काला परिचय दे दी एक में देखिए सु आउटपुट टैग करा दी අමුතුවෙන් ඩිරෙක්ට් මැටීරියල් මොකද දැම්මේ නැහැ. එහෙනම් මෙතනට කීයක්වත් දෙන්නේ නැහැ බිඳුවයි. මෙතන යුනිට්ස් බිඳුවයි. හරිද? ඩිරෙක්ට් ලේබර් කලින් කාල පරිච්ඡේදයේදී 175යි. 175යි දරලා තිබ්බේ. 175යි දරලා තිබ්බේ. එහෙනම් closing WIP හැදෙන්නේ නැතුව සම්පූර්ණයෙන්ම WIP හැදුණු සම්පූර්ණයෙන්ම complete units හැදුවා නම් ඒ ටිකෙන් මේ 175 යූස් කරගෙන complete units 210ක් හදන්න තිබ්බා. ඒකනේ අපි define කරේ එහෙම define කරේ මේක. right. දැන් මට කියන්න
ඒ කාල පරිච්ඡේදයේදී 75 නම් දැරුවේ. ජනවාරි 75 නම් දැරුවේ. මේ පෙබ්‍රුවරි වල කීයක් දරන්න ඕනද? 125ක් අවුට්පුට් එක කරන්න නම් 125ක් දරන්න ඕන. එහෙනම් මට කියන්න 125ක් මේ 280 වෙනුවෙන් දරලා තියෙනවා. මේ 125 යූස් කරගෙන කම්ප්ලීට් යුනිට්ස් හදුවා නම් complete units kiya kadana thibbada kohomada gatte 280 wedi kara 125 hen 125 280 wedi kara right 125 gana 280 ak right hattaway manufacturing overhead kochchara iwara vela thibbada giya urudda closing ki 150k iwara vela thibba එහෙනම් මේ පීරියඩ් එකේදී තව 150ක් එන්න ඕන. එහෙනම් ඒකත් අපි අරම වැඩි කරලා ගමු. කම්ප්ලීට් යුනිට්ස් හදුවා නම් යුනිට්ස් 140ක් වෙනුවෙන් 140ක් හදන්න තිබ්බා. රයිට්. Sorry, buddy, connection like you look no. Then, but na. ඊළඟට අපි බලමු. දැන් මේක හරි. මෙතන 100ට බිඳුව. එතන 100ට බිඳුව. දැන් newly started day වල මේ අවුරුද්දෙම දැම්ම මේ මේ February වලදීම දැම්ම February end වෙද්දීම වල කරා. Right. එහෙනම් මට කියන්නකො මේවට direct material කොච්චර තියෙනවද? දැන් මේ full මේවා complete units මේ 7150. මේ අවුරුද් මේ කාල පරිච්ඡේදයේදීම තමයි direct material දැම්මේ. එහෙනම් 100% මෙතන තියෙනවා. 100% මෙතන තියෙනවා. Right. It can have 7150 තමයි. Direct labor කීයද? 100%. භාගෙට නෙමෙයිනේ. සම්පූර්ණ ඉවර කළා. Right. එහෙනම් 7150යි. හරි. Output 7150ක් වෙනින් දරුවා හා සමානයි. වෙනසක් නැහැ. CI මේකත් එතන 7150යි. හරි. එතකොට ඒ ටික හරි. මම මේක වෙනම highlight කරන්නම්. උඟට මේක හරි. දැන් අපි එන්න ඕන closing closing WIP එක value කරන්න. අපි බලමු closing WIP එක. අපිට කලින් abnormal loss දාලමුද? Abnormal loss කීයද? units 150යි. units 150යි.
මට කියන්නේ ඩිරෙක්ට් මැටීරියල් කීයද? 100 100. ඇයි 100 100 ගන්නෙ? ඒ 100 100 ගන්න ඩිරෙක්ට් මැටීරියල් 100 100 ගන්න ඩිරෙක්ට් මැටීරියල් අපි දන්නවා කොහොමද ප්‍රොසෙස් එක මුලදිම දානවා එතකොට ඩිරෙක්ට් මැටීරියල් කොහොමද 100 100 එතකොට 150යි ඩිරෙක්ට් ලේබර් ඒත් 100 100යි ඇයි මේකත් 100 100යි ඇයි losses අඳුරගන්නේ මම අර කලින් වීඩියෝ එකේ කරේ losses identify කරගන්නේ at the end of the process එතකොට direct labor manufacturing overhead ඔක්කොම දාලා තියෙනවා එතකොට අපි හිතනවා එකක් 100 100යි කියලා right හදිස්සියවත් at the beginning වුණා නම් මුලදිම ලොස අඳුර ගන්නවා නම් මුලදී ලොස අඳුර ගන්නවා නම් මේකත් 100.0යි මොකද්ද ඩිරෙක්ට් ලේබර් මැනුෆැක්චරින් ඕවර්හෙඩ් එකත් 100.0යි ඇයි ලොස අඳුර ගන්නේ මුලදී එතකොට ඩිරෙක්ට් මැටීරියල් විතරයි මුලදීම දාලා තියෙන්නේ ප්‍රොසෙස් එක මුලදී ඩිරෙක්ට් මැටීරියල් දානවා ඒ නිසා ඒක 100.0 තියෙනවා හැබැයි ලේබර් සහ මැනුෆැක්චරින් ඕවර්හෙඩ් 100.0යි දෙකම ඇයි ලොස අඳුර ගන්නේ මුලදී එතකොට මේව කන්ට්‍රිබියුට් කළා නැහැ. ලොස අඳුරගන්නේ මැද්දේදී නම් අඳුරගන්නේ මැද්දේදී නම් අපි තුන් 150යිද කියලා ප්‍රොසෙස් එකේ 150ක් යද්දි අඳුරගන්නේ. එහෙනම් මේකත් 150යි. මේකත් 150යි. මේකත් 150යි මේකත් 150යි එහෙනම්. රයිට්. මේක හැබැයි 100 100යි. ඩිරෙක්ට් මැටීරියල් කොහොමද 100 100යි. ඒක වෙනසක් නැහැ. රයිට්. ඊළඟට අපි close in WIP එක බලමු මේකත් මම highlight කරන්න blue color එකෙන් closing WIP කීයද තුන් සියයි නේ එතකොට ඩිරෙක්ට් මැටීරියල් 100 100ම දාලා තියෙනවා ඒක වෙනසක් නැහැ. රයිට්. එතකොට 300යි. ඩිරෙක්ට් ලේබර් කීයද? percentage 160යි overhead 140යි ගාන දීලා තියෙනවානේ closing wip completion rate එක එහෙනම් මෙතන 160යි මෙතන 140යි මෙතෙන් දෙන්න කීයද 180යි මෙතෙන් දෙන්නේ 120යි मेडिकल लगाना राइट එතකොට දැන් අපි ඔක්කොම යුනිට්ස් ටික අපි බැලුවා ඒ ටික එකතු කරමු ඒ ටික ඔක්කොම එකතු කරමු
හත්දස් හයසියයි හත්දස් පන්සිය පනහයි හත්දස් පන්සිය හැටයි. ඊළඟට අපි මොකද්ද අපේ ඊළඟ කොටස කොස්ට් එක රයිට් ද යුනිට්ස් ටික හොයාගත්තා කොස්ට් එක ඊළඟට හොයාගන්න ඕන එතකොට ඩිරෙක්ට් මැටීරියල් කොස්ට් එක කීයද මේ කාල පරිච්ඡේදයේදී දරපු මේ පීඩියට් එකේදී පෙබ්‍රුවරි වල 265000 රයිට් ඩිරෙක්ට් මැටීරියල් 265000 එතකොට මෙතන දාගන්න 265000 ඩිරෙක්ට් ලේබර් කීයද एक लक्ष असुहायदास पंसी आई एक लक्ष असुहायदास पंसी आई इलागटा ओवरहेड अनुदा है राइट स्क्रैप वैल्यू वे किये थे तुंदास दिसी आई नहीं तुंदास दिसी आई එතකොට මෙතන සුළු කළ ගන්න පුළුවන් අපිට මේ වෙන මේ ලොජික් එක මම කලින් වීඩියෝ එකේ කරලා තිය අර close in WIP කරද්දී ඒක බලන්න මේකේ ලොජික් එක තේරුම් ගන්න right ඊට පස්සේ ඔන්නතර කෝස්ට් එක ඩිරෙක්ට් මැටීරියල් කීයද 261800යි අපි මේක අසුළු කළගමු cost per equivalent unit sampurna direct material equivalent units 7600ක් වෙනුවෙන් දාලා තියෙනවා එතකොට ඒ cost එක 261800යි එහෙනම් cost per equivalent unit ගන්න කොහොමද 261800 දෙලක්ෂ 61800 බෙදන්න right කියන 7600 34.4 ප්‍රහාය 34.45 ඊළඟට direct labor equivalent units 7550ක් වෙනින් දාලා තියෙනවා cost එක 186500යි එහෙනම් එක equivalent unit එකකට cost එක කීයද බෙදන්න 7550 බෙදලා 24යි 7යි මේකත් එහෙමයි දැන් එන්නේ ඉවැලියුේෂන් පාර්ට් එකට. යුනිට් කෝස්ට් එකෙන් වෙන වෙනම අපි වැඩි කරලා ගන්නවා. රයිට්. යුනිට් කෝස්ට් එකෙන් වෙන වෙනම අපි වැඩි කරලා ගන්නවා. එතකොට මේ අවුට්පුට් එක කෙලිමකම් complete units right එතකොට complete units නේ නැත්නම් අපි output එක කිය output එක වෙනුවෙන් අපි බලමු කොහොමද cost එක යන්නේ කියලා
මම පොඩ්ඩක් මෙන්න මේ ටිකත් එකතු කරලා ගන්න. හරිද? මේ ටිකත් පොඩ්ඩක් මම එකතු කරලා ගන්නවා. ලේසි වෙන්න. මෙන්න මේක. opening wip වෙනුවෙන් දාලා ටිකයි ඒ opening wip වලට දාලා equivalent ටිකයි newly started එකයි මෙන්න මේ දෙක එකතු කළාම පොඩ්ඩක් මෙතන total එක ගන්නවා. මෙයා මෙයා right පස්සේ 70 දන 140 දන 1150 right එතකොට මෙතන total එක ගන්නකොට පාඩු වල මෙන්න මෙයයි 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 එකතු කරලා ගන්න ඊළඟට මෙයයි 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 දැන් මම මෙතන නම් තියෙන්නේ මේ දෙක වෙනම අරගෙන එකතු කරලා තියෙන්නේ මේ හතර වෙනම ගත්තාන ප්‍රශ්න නැහැ මොන විදියට එතකොට දැන් output එක වෙනුවෙන් සම්පූර්ණ equivalent units direct material පැත්තෙන් direct material දාලා තියෙනවා equivalent units 7150ක් වෙනුවෙන් දාලා තියෙනවා direct labor equivalent units 7220ක් වෙනුවෙන් දාලා තියෙනවා right overhead 7290ක් වෙනුවෙන් දාලා තියෙනවා එහෙනම් මම මෙහෙම කරනවා ඔන්න මුලින්ම මෙතන කීයද 7150යි යා ඔන්න මේ කොලම් එක බලන්න මෙතන 7150යි direct material equivalent 7150ක් වෙනුවෙන් දාලා හරිද මම output එක පැත්තෙන් කියන්නේ right එතකොට මම කරන්නේ 7150 වැඩි කරනවා direct material cost එක කීයද equivalent unit එකට 34යි एक वैडिक मेतन उत्तरे करना राइट एक वैडिक मे भी दिलक्ष हतलिस तुम सी दत सत राइट ඊළඟට මේකත් එහෙමයි direct labor output එක අපිට සමාන කරන්න පුළුවන් direct labor පැත්තෙන් ගත්තොත් equivalent units 7220යි එහෙනම් 7220 වැඩි කරන්න 24යි වැඩි කරාම ඒ 178යි 34යි වැඩි කරාම එනවා 178යි 334 178යි 334 right මේකත් එහෙමයි 7290 වැඩි කරන්න 11යි 90 එතකොට 86යි 851 ඔක්කොම ටික එකතු කළා මෙතෙන්ට ගන්න මේ සෙට් එක එකතු කරලා මෙතෙන්ට ගන්න 511යි 402යි 105යි රයිට් මම ඒක මේ කලර් එකෙන් දාන්න ඊට පස්සේ
ඇබ්නෝමල් ලොස්සලට යන්න කලින් තව එකක් තියෙනවා අපිට ඇඩ් කරන්න. ඒ තමයි opening WIP, opening WIP එකේ cost එක, opening WIP එකේ cost එක, හරිද? මේක අපි ගන්න ඕන opening cost එක. opening cost එක ගන්න ඕන. එතකොට දැන් මේකේ තියෙනවා මේ අවුරුද්දේදී ඕපනින් WIP ටික අවුට්පුට් එක වලට කන්වර්ට් කරද්දි දරපු පිළිවෙල මෙතන දීන්නේ. හැබැයි ඒ අවුට්පුට් එකට එන කොස්ට් එකේ දැන් ඕපනින් WIP එකක් තියෙනවානේ. එතකොට අපි එකතු කරන්න ඕන මෙන්න මේ opening WIP කි ගිය අවුරුද්දෙන් ගිය මාසෙන් ගෙනාපු ටික දින 14000 cost එක. ඒක අපි එකතු කරන්න ඕන මෙතෙන්ට. මෙතෙන්ට අපි එකතු කරන්න ඕන 14000. right. එතකොට තමයි අපිට ඇත්තටම output එකේ සම්පූර්ණ මෙන්න මේ අපි output එක කියලා කියන කීයද? මෙන්න මේ 7430 cost එක එන්නේ. මේ 7430 cost එක එන්නේ එහෙම. මෙන්න මේ 14ත් එකතු වෙන්න ඕනේ. දැන් මෙතන එක input එකක දාලා තියෙනවානේ 14000. හරි. එතකොට මෙතන දිනුනේ ඇත්තටම cost එක ඇත්තටම කොටස් දෙකකට කැඩුනා ඒ opening WIP එකේ. එකක් තමයි මුලදි ගෙනාපු ඒ cost එක 14000. සහ මේ අවුරුද්දේ එක කන්වර්ට් කරන්න ගිය කොස්ට් එක තියෙන්නේ මෙන්න මේක ඇතුලේ. හරිද? ඒක තේරෙනවද? දැන් මේ තියෙන this February. right. මේ තියෙන මේ තියෙන open WIP එක ජනවලින් ගෙනාපු ටික. ජනවලින් ගෙනාම කොස්ට් එක තමයි මේ 14000 කියන්නේ. මේ අවුරුද්දේ කන්වර්ට් කරන්න ගිය කොස්ට් එක මේ අවුරුද්දේ output tab වලට convert කරන්න ගිය cost එක තියෙන්නේ මේක ඇතුලේ. මේ 511,402 ඇතුලේ. right. එතකොට ওই දෙකම එකතු වෙන්න එපේ. out මේ ඒ හැදිච්ච units 280 ඒ. හරිද? cost එක ගන්න ওই දෙකම එකතු වෙන්න එපේ. නේද? right. එහෙනම් ඇත්තටම output එක වලට පත් වෙන්නේ output එකේ cost එක වෙන්නේ කියද ඇත්තටම output එක cost එක වෙන්නේ මෙන්න මේ දෙකේම එකතුව. මේ දෙකේම එකතුව. right. මේ දෙකේම එකතුව. හරි. ඊට පස්සේ abnormal loss. abnormal loss එක අපිට වෙනම වෙනම හොයන දෙයක් නැහැ. මම අර කලින් ගණන් කරා වගේ 3ම 100ට 100 නේ. එතකොට 150යි 150යි 150යි. කෙලින්ම මේකේ total එක අරගෙන unit cost එකේ total එක ගත්තා. හරිද? unit cost එකේ total එක අරගෙන 150න් වැඩි කරා නම් හරි. කෙලින්ම කලිම ගන්න තියෙන්නේ 150 වැඩි කරනවා කියද 71යි 10658යි 712යි right. මේ ගත්තේ කොහොමද? කෙලින්ම අපි එක
එකසිය පනහා වැඩි කරා එනම යුනිට් කොස්ට එක 71යි 5 2යි 5 එහෙනම් තමයි එකක් දෙයක් ඊළඟට ක්ලෝසින් WIP ක්ලෝසින් WIP එකේදී ඩිරෙක්ට් මැටීරියල් පැත්තක බලමු 300යි මේක 180යි මේක 120යි එහෙනම් 300 වැඩි කරනවා 34යි 4යි 5 රයිට් ඊළඟට මෙතන 180 වැඩි කරනවා මෙන්න මේ 24යි 7 මෙතන 120 වැඩි කරනවා 11යි 90 රයිට් වැඩි කරාම වෙනවා 10යි 34යි 4යි 5 10යි 335 මෙතන එනවා 180 වැඩි කිරීම 24යි 7 4446 මෙතන එනවා සීස වැඩි කිරීම 11 1428 1428 ඒ ටික එකතු කරමු එහෙනම් දැන් අපි මේ වැලියුස් ටික මෙතනට ගෙනියමු. අවුට්පුට් එකේ වැලියු එක කීයද? මේක WIP එකේ වැලියු එක ක්ලෝසින් WIP මේක ඇබ්නෝමල් ලොස් එකේ වැලියු එක අසන්න වශයෙන් සමාන පොඩි වෙනසක් එන්න පුළුවන් එතුරගොල මේ මෙතෙන්ටත් දැන් මේක තියන්න එපා මෙතෙන්ටත් මේකම ගන්න අර ඒ වෙනසක් ඉන්නේ අර ඩෙසිමල්ස් නිසා රයිට් ඊළඟට අර මම ඉතුරු ටික ඔයගොල්ලෝ දන්නවනේ මෙතනින් පස්සේ කරන්න ඕන ටික පිළිම කම්ප්ලීට් යුනිට්ස් මෙන්න මේ 525703 මාරු වෙනවා ප්‍රොසෙස් account 2 එකට ප්‍රොසෙස් account 2 එකට රයිට් ඇබ්නෝමල් ලොස් එක මාරු වෙනවා ඇබ්නෝමල් ලොස් account එකට ඉතින්දි කරන ඕන ට්‍රීට්මන්ට් ටික අර කලින් වීඩියෝස් වල වගේම තමයි හරි වෙනසක් නැහැ WIP WIP එක මොකක්ද වෙන්නේ මෙතනින් ඉදිරියට එනවා ප්‍රෝඩ් ෆෝවර්ඩ් කරනවා මාච් වලට මාච් වල ආය ප්‍රොසෙස් 1 එකේ ඒ ටික දුවන්න ඕන ආය ප්‍රොසෙස් 1 එකේ ඒ ටික දුවන්න ඕන හරි 300යි 16යි 209 රයිට් මම අර ටික කරන්න යන්නේ නැහැ ඇබ්නෝමල් ලොස් account එක හදන්න එක ඒක අර කලින් විදිහම තමයි ආ ලොස් එක බලලා ඊළඟට මෙතන ස්ක්‍රැප් වැලියු එක ඒ ටික ගලපන්න ගන්නට හරි ඊළඟට මේ normal loss එකත් scrap value account එකට යවන්න abnormal loss එක විකුණන්න පුළුවන් value එකත් scrap value account එකට යවන්න අර කලින් videos වල වගේ හරි right අපි ඊළඟ video එකෙන් බලමු කොහොමද WAC method එක නැත්නම් WAC weighted average cost method එක use කරොත් කොහොමද equivalent units statement එක වෙනස් වෙන්නේ කියලා